हिरुगे पालमु किरण में ड्रान मान बोधे तिमत समकटर लीव आयुष कहा फेस क्रीम रटे आवास नावकट कोविड संबंधी वेडकरपु विशेषज्ञान रैली रैली पत्तकर कोविड रैली हतरक्कन इतरलती जनाधिपत हमुदापति वरियासा बुद्धि प्रधान जनाधिपत्मागे इताम आयाचनात्मक इलाटवा मेरटे वैद्य विशेषज्ञान पिलिगन्न बेरिना अडुतरमे ओबतुमागे कैबिनेट के इन्न सौख्य अमात्य तुमिय सह कोविड राज्य अमात्य वरिय कियन देटवत तहुंकान देन्न कोविड कार्य साधक बलकाये सभापति वरिया युद्ध हमुदापत्तुमा एतुमा सौख्य किसी मतान तींदु गाने ने නමුත් මේ තීන්දු ක්‍රියාත්මක කිරීම මේ කමිටුව මෙහෙයවීම එතුමා විසින් කරනවා. ඉතින් ඒක එතුමා විශිෂ්ටව කරලා තියෙනවා. වසංගත පාලනයට අලුත් පනතක්. යෝජිත පනත් කෙටුම්පත 90 වසංගත තත්වයකදී තීන්දු තීරණ ගැනීමේ පූර්ණ බලය පාර්ලිමේන්තුවට පැවරේ. රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඒ පෙන්වලා දුන්න කාරණය අද මේ මොහොතේ හරි ආණ්ඩුව පිළිගැනීමට කටයුතු කිරීම පිළිබඳව අපි සතුටු වෙනවා. රනිල් වික්‍රමසිංහ මහත්තයා ඡන්දෙන් දිනපු කෙනෙක් නෙමෙයිනේ. අගමැති වෙලා ඉඳලා කොළඹ දිස්ත්‍රික්ක මිනිස්සු මේකතු වෙලා මේ ගෙදර යවපු කෙනෙක් නේ. පස්ස දොරෙන් පාර්ලිමේන්තුව ඇවිල්ලා අවුරුද්දකට ඉතර පස්සේ දැන් නිින්දෙන්න කිට්ට වගේ මොනවද පිස්සු කියනෝ අගමැති වෙලා ඉන්න කාලෙත් පිස්සුනේ කරේ ප්‍රභාකරන් එක්ක ගිවිසුමක් අස්සන් කරලා පාවල දුන්නා ඒ පාවල දෙන්න බැරුණ නිසා දැන් ඒ වෛර පිරිමහ ගන්නවා වගේ හමුදාවට බයිනෝ කාර්ය සාධන බලකායේ ලුක්කයිය පිරිදා කිව්වේ එන්නත ගැහුවම කට වහගෙන ඉන්න ඕන රනිල් වික්‍රමසිංහ මහත්මයා හමුදා මූලස්ථානයෙන් එන්නත ලබා ගත්තා කියලා එතුමාට ඒක ගැන කතා නොකර ඉන්න බැරිද කෙහෙලිය රඹුක් කැල්ල මැතුමා කියපේ පත්තරේ තියෙන්නේ රජයේ ඉලක්කය රට වසා දැමීම නොව සියලු දෙනාට එන්නත් ලබා දී ඉතිරි ටික දෙයියන්ට බාර දෙයියන්ට බාර දෙන්න නම් ආණ්ඩුවම් වුණාට විපක්ෂ නායකතුමා ෆයිසර් එන්නත ගහගන්නකම් හිටියේ තමන් ගහගන්නේ නැහැ කියලා සෞඛ්‍ය උපදෙස් මත කියලා ෆයිසර් එන්නත ගහගෙන දින. ඒකෙන්ම තේරෙනවා විපක්ෂ නායකතුමා තමන්ගේ ආරක්ෂාව හොඳට හදාගන්න ගමන් ජනතාව බලපල්ලට දාන වැඩපිළිවෙලක ඉන්නේ. රත්නපුර දිස්ත්‍රික්කයේ අන්තිමයි. මම වගකීමක් ඇතුව කියනවා සෞඛ්‍ය අමාත්‍යතුමියට කිසිම වගකීමක් බාර දීලා නැහැ. එහෙම වගකීමක් බාර දෙනවා නම් අනිවාර්යයෙන්ම පළවෙනියට මෙන්නත් කරන්නේ රත්නපුරයට ගේනවා. අදටත් හරියට රත්නපුරේ එන්නත් කරන්නේ නැහැ. පාස්කු ප්‍රහාරය වගේ සිය ගුණයක අපරාධයක් අද මේ රටේ සිදුවෙමින් තියෙන්නේ පාස්කු ප්‍රහාරයේ අපේ බුද්ධ්‍යංශ වල තොරතුරු නොතකා හැරීම නිසා මේ භයානක අපරාධය වුණේ විශේෂඥින්ගේ තොරතුරු නොතකලා උද්දච්ච විදිහට ක්‍රියා කිරීම නිසා තමයි දැන් මේ අපරාධය සිදුවෙමින් තියෙන්නේ ජනාධිපති ලේකම් මොකද්ද ගහපු චක්‍රලේඛ ඉස්සෙල්ලම සියලුම රාජ්‍ය සේවකයන් සේවයට පැමිණේ මොන පදනමක් මතද මේ මහලු පුද්ගලයා තේරුම් ගන්න බැරිව මේ වගේ චක්‍රලේඛයක් ගැහුවේ රට මොලේ බාගෙට මැරිච්ච නිලධාරින්ට පාලනය කරන්න දුන්නොතින් විශාල අභියෝගයන්ට අනාගතේ පත් වෙන්න පුළුවන්. තාම බායනක තත්ත්වයක්. Glow and Handsome. ඒති මල්ටිවිටමින් සහ UV ෆිල්ටර්ස් දෙගුණයකින් වැඩි දීප්තියක් ලබා දෙයි. මුණගෙන හිතන්න. හිරු කිරණින් ආරක්ෂා කරගන්න.